IELTS වල keywords කියන්නේ මොනවද? මේ keywords හොයන්න ඔයා දන්නවද? Reading and listening test එක ගත්තම ඔයා අනිවාර්යයෙන්ම keywords හොයන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. Keywords කියලා කියන්නේ ඔයාගේ reading සහ listening test එකේදී ඔයාට answers ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදියට ඔයා locate කරන්න ඕන වචන. Keywords වර්ග දෙකක් තියෙනවා. Unchangeable, එහෙම නැත්නම් fixed සහ changeable, එහෙම නැත්නම් flexible keywords. Fixed and flexible keywords. Fixed keywords kela kiyanne onama proper noun ekak, date, year, time or a number. Proper noun, date, year, time or a number. Proper noun ekak kela kiyanne onama pudgalayekge sathekge tanaka namak. Ogulonta namak peenawa nan France, Peter, Paul, Kasun. Me wage onama namak peenawa nan meka fixed keyword ekak. ඔයාට මුලින්ම ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මේ fixed keywords. Listening test එකට ඔයා අහුම්කම් දෙනවා නම්, reading test එක ඔයා කියවනවා නම්, ඔයාට මුලින්ම හොයාගන්න පුළුවන් ලේසිම keyword type එක තමයි proper nouns කියලා කියන්නේ. ඊළඟට dates, times, years, numbers මේ ඕනම දෙයක් ප්‍රශ්නේ තියෙන විදියටම එක්ක reading passage එකේ එහෙම නැත්නම් listening recording එකේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝට හොයාගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි fixed keywords locate කරගන්න එක. Changeable එහෙම නැත්නම් flexible keywords කියලා කියන්නේ synonyms තියෙන්න පුළුවන් keywords. සමාන පද තියෙන්න පුළුවන් keywords. එතකොට ඔයා reading passage එක කියවද්දී, ඔයා listening recording එක අහද්දී, ඔයා ඒ word එකම නෙමෙයි search කරන්නේ. ඔයා ඒකට සමාන පදත් බලන්න ඕනේ. මේක ටිකක් අමාරුයි. මොකද සාමාන්‍යයෙන් ඔයා සමාන පද දන්නේ නැත්නම් ඔයාට මේක හොයාගන්න ටිකක් අමාරු වෙනවා. ඒක නිසා මුලින්ම fixed keywords locate කරලා ඊට පස්සේ ඒ වටේට තියෙන flexible keywords locate කරගන්න ඔයා උත්සාහයක් ගන්න. මේ විදිහට ඔයා keyword scanning කියන method එක develop කරගත්තොත්, improve කරගත්තොත් ඔයාට අනිවාර්යයෙන්ම IELTS reading and listening test එකට හොඳ band score එකක් ගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි එනකන් keep practicing.